නැවුම් විදියට ලෝකය දකින්න එන්න මාත් එක්ක පියාඹන්න මේ ෆ්ලයි විත් කාල්. කලින් එපිසෝඩ් එක තුලින් හර්මන්දිර සාහිබ් ගැන විශේෂ විස්තරයක් ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ. ඉතින් එදා බලාපොරොත්තු වුණා වගේම මම පොරොන්දු වුණ ආකාරයටම සික්කාගම ගැන කතා කරන්න තමා අපි අද සූදානම් වෙන්නේ. සික්කාගම ඉන්දියාවේ ප්‍රධානතම ආගම් වන හින්දු ආගමත් ඉස්ලාම් ආගමත් කියන ආගම් දෙකටම වෙනස් වූ දහමක්. මේ පංජාබ් භාෂාවෙන් සික් කියලා කියන්නේ ගෝලයා. එහෙමත් නැත්නම් ඉගෙන ගන්න තැනැත්තා කියන අර්ථය තමයි මේ වචනෙන් පිළිඹු වෙන්නේ. සික්යනු ඇත්තටම ඇදහිල්ලක් කියන්න අමාරුයි. මේක දර්ශනයක් එහෙම නැත්නම් ධර්මයක් විදියට තමයි හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ. ඈත ඉඳන් සික්කාගම දිහා බැලුවොත් මේක අපිට ලොව මිලියන 25ක් 30ක් පමණ අදහන ප්‍රධාන ආගමක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ආරම්භ වෙන්නේ උතුරු ඉන්දියාවේ පංජාබේ කියන ප්‍රදේශයෙන් මීට වසර 500කට පමණ පෙර ගුරු නානක් දේව් ජී කියන ගුරු විසින් මෙම ආගම මෙම දර්ශනය ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන් පසුව තවත් ගුරු නම දෙනෙක් යටතේ මෙම ආගම පැවත ඇවිත් තියෙනවා. 10 වෙනි ගුරුගෙන් පසුව ගුරු ග්‍රාන් සාහිබ් නැමැති ගුරු ග්‍රන්ථයට තමයි මෙහි ප්‍රධානත්වය හිමි වෙලා තියෙන්නේ. අදටත් සික් ජනතාව මෙම ගුරු ග්‍රන්ථයේ ජීවමාන ගුරු ලෙස සලකලා තමයි කටයුතු කරන්නේ. ඒ ගෞරවය ඒ විදියටම ජීවමාන ගුරු කෙනෙක්ට ලැබෙන්න ඕන විදියටම එයාලා දෙනවා මෙන්න මේ යාලගේ ගුරු ග්‍රාන් සාහිබ් කියන ග්‍රන්ථයට. හරි, අපේ මේ ආගම යන කතා කළොත් මෙහිදී ගොඩක්ම චාරිත්‍ර වාරිත්‍ර වලට වඩා යහපත් ලෙස ජීවත් වීමේ වැදගත්කම අවධානය කරන අතර ඇත්තෙන්ම මේ ආගමකට වඩා ජීවන රටාවක් කිව්වොත් මං හිතන්නේ මම හරි. මේ තියෙන ප්‍රධාන කරුණු ටිකක් අපි ඉක්මනින් බලමු. මොනවාද ඒ කරුණ කියලා. දෙවියන් වහන්සේ වැඩ සිටියොත්තේ තමන්ගේ හදවතේ සහ මනසේ. අනිත් එක තමයි අවංක වන්න, මහන්සි වී වැඩ කරන්න, හැම දිනාටම එක ලෙස සලකන්න, ඒ වගේම දුප්පත් අයට සලකන්න, ත්‍යාගශීලී වෙන්න, අන් අයට සේවය කරන්න. මෙන්න මේ වගේ කරුණ තමයි සික්කාගමේ වැදගත් විදියට සලකන්නේ, එයාලා අදහන්නේ, ඒ වගේම පිළිපදින්. මේ වගේ කළ යුතු යහපත් දේවල් වගේම වැලකී සිටිය යුතු කරුණු පහක් ගැනත් මේ ආගමේදී සඳහන් වෙනවා. ඉතා විශේෂයෙන්ම මොනවාද ඒ කරුණ? රාගය, තණ්හාව, ලෝකයේ දේ කෙරෙහි ඇති බැඳීම, කෝපය සහ මානය කියන මේ කරුණු පහ තමයි වලක්වාගෙන ජීවත් වෙන්න කියන්නේ. මෙන්න මේ දේවල් වලින් හැම තිස්සෙම සික්කාගමින් අදහස් වෙන්නේ යහපත් ලෙස ජීවත් වෙන්න අනවශ්‍ය දේවල්, අයහපත් දේවල් හැම තිස්සෙම අතාරින්නේ, ඒ වගේම හැම තිස්සෙම සත්පුරුෂ වෙන්න කියන එක තමයි මේ ආගමේදී ගොඩක් වෙලාවට උගන්වන්නේ. ඒ වගේම මේ සික් ජනතාව තමන්ගේ අනන්‍යතාවයේ උදෙසා භෞතික සංකේත පහක් ඉදිරිපත් කරලා තිනවා. ඒක 5Ks කියලා අපිට හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි කේෂ් කියන්නේ. කියන්නේ නොකැපූ කෙස් කියන එක. කෙස් කියුවාම මෙතනදී සික් ජනතාව හිස නැමිය යුත්තේ ගුරුන්ට මිස බාබෙල්ට නෙවෙයි කියන හැඟීමක් මෙතනදී අපිට හැඟෙන්නට පුළුවන්. ගුරුන් විශ්වාස කරනවා හිස කියන දේ දෙවියන් වහන්සේ විසින් මැවූ උතුම් දෙයක් විදියට. ඉතින් එහි හිස කෙස් මුඛපා තැබීම තුළින් දෙවියන් වහන්සේට කරන ගෞරවයක් විදියටත් එයාලා ඒක දකිනවා. ඒ වගේම කාන්තාවන්ටත් මේ පිරිමි පාෂා රැවුල පවා මුඛපා තිබීම නිසා කාන්තාවන්ටත් එයාලගේ ඇහි බැනවත් ඉවත් කිරීමට හැකියාවක් මෙතනදී සික් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කේෂ් කියන කොටස යටතේ, කරුණ යටතේ නොකැපූ කෙස් කියන මේ තුළින් අදහස් වෙන්නේ සරල ජීවිතයක්. ඒ කියන්නේ එයාලා පෙනුම ගැන ආඩම්බර නොවී එයාලාගේ ආධ්‍යාත්මය දියුණු කිරීම තමයි මේ කේෂ් කියන කරුණ යටතේ අපි සික්කාගම තුළින් පෙන්වලා දෙන්නේ. ඊළඟ එක තමයි කරා කියන්නේ. මේක වානේ අත්පලඳනවා. මේක විලාසිතාවක් වෙන්නේ නැහැ ඇත්තටම. සංයමයේ සංකේතයක් විදියට එයාලා දකිනවා. අනිත් එක කංගා. කංගා කියලා කියන්නේ ලී පනාවක්. පිරිසිදු මනස හා ශාරීරික සංකේතවත් කිරීමට තමා මේ කංගා යොදාගන්නේ. 4 වෙනි කාරණය තමයි කච්චා.
කච්චා කියන්නේ කපු යට ඇඳුමක්. මේ තුලින් නිර්මලත්වයේ සංකේතය එයාලා අපිට පෙන්නනවා. අන්තිම එක තමයි කිර්පන් කියලා කියන්නේ මේක වානේ කඩුවක්. ඇත්තටම මේ තුලින් යහපත ආරක්ෂා කිරීම, දුර්වලයන් ආරක්ෂා කිරීම, ඒ වගේම අයුක්තියට එරෙහිව අරගලේ යන කරුණු මේ තුලින් සංකේතවත් වෙනවා. ඔන්න ඔය කරුණු පහ 5 කේස් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කේෂ්, කරා, කංගා, කච්චා, කිර්පන්. ඉතින් මේක ඊටාම විශේෂයි සහ වෙනස් නේද? අමතරව එයාලගේ හිස පළඳනාවත් අපිට අනන්‍යතාවයක් විදියට දක්වන්න පුළුවන්. එයාලගේ දිගු කේශ කලාපය පහසුවෙන් රඳවා සිටීමටත් එයාලගේ එදිනෙදා ජීවිතය වැඩ පහසු කර ගැනීමත් පිණිස එයාලා අනන්‍යතාවයක් විදියට එදා ඉඳන් පැවතගෙන එන මේ හිස පළඳනාවත් ඒක එයාලගේ භාෂාවෙන් පගඩි කියලා හඳුන්වනවා. මම දැන් ඉංග්‍රීසියෙන් කියනවා නම් ටර්බන් විදියට හඳුන්වන්න පුළුවන්. මේක ලෝකයේ මේ විදියට පළඳින එකම පිරිස මේ සික් කියන ජනතාව තමයි. ඉතින් සික්වරුන්ගේ පූජනීය ගුරු ద్వාරය වෙන හර්මන්දිර් සාහිබ් යනත් ඒතලින් අපි කතා කරපු ලංගාර් සේවය හිම නැත්තම් දිනකට ලක්ෂයකට පමණ නොමිලේ ආහාර සපයන දන්සල ලක්ෂයකට අධික සංඛ්‍යාවකට දිනපතා නොමිලේ ආහාර සපයන දන්සල ගැන ඔයාලට මතක ඇති. එහෙම නැත්තම් මේ උඩින් තියෙන ලින්ක් එකෙන් ඒ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. එතනත් මේ සික් ආගම සහ එයාලගේ ගුරුද්වාරය ගැන ඉතා විශේෂ කරුණු ටිකක් මම සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මේ කරුණු සලකලා බලනකොට සික් කියන ආගම එහෙම නැත්නම් සික් කියන දර්ශනේ ඉතා විශේෂ වැදගත් කරුණු ගණනාවක් අන්තර්ගත වෙලා තියෙන ආගමක්. ඇත්තටම මේ සික් ආගමේ පැවතෙන යහපත් අයහපත් දේවල් ගැන හඳුන්වලා දීම බෞද්ධ කෙනෙක්ට නම් ඉතා විශේෂ දෙයක් වෙන්නේ නැහැ. මොකද බෞද්ධ දර්ශනයේදී මීට වඩා ගැඹුරින් මේ දේවල් කතා කිරීම නිසා. ඉතින් මේ හැමදේම අපිට වැදගත් වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි තම තමාගේ ජීවිතවලට අපිට අපේ ජීවිතවලට මොනවද ළඟා කරගන්න පුළුවන් හොඳ දේවල්, අපේ ජීවිතවලින් අයින් විය යුතු, ඈත් විය යුතු නරක දේවල්, අයහපත් දේවල් මොනවද කියන එක අපිට යම් තාක් දුරට හෝ හඳුනා ගැනීමට, ඒ දේවල් වලින් ආදර්ශයක් ගැනීමට හැකි වුණා නම් ඔයාටත් මම ඇත්තටම පෞද්ගලිකව සතුටු වෙනවා. මෙතනින් මම එහෙනම් අතර වෙනවා. Fly with Kal channel එක තාමත් subscribe කරේ නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට button එකෙන් අනිවාර්යෙන් subscribe කරගෙන යන්න. ඒ වගේම ඔයාලට දැනෙන දේ comment එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් ආයෙත් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.